අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පදපාලියයේ සඳහන්ගෙන උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ ගේතවනාරාමය වැඩෙ ඉන්න කාලි මේ උතුම් ගාතාරත්නය දේශනා කොට වදාලි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු විය පිරිසකට දෙවියන් අතර ඇති වුණා ප්‍රශ්න හතර ඒ ප්‍රශ්න හතරට උත්තරයක් හැටියටයි මේ ගාතාරත්නය දේශනා කළි සබ් දා ධම්ම දානං ගිනාති සබ් රසං ධම්ම රසං ගිනාති සබ්බ රතිං ධම්ම රතින් ගිනාති හක්කයෝ සබ්බ දුක්කන් ගිනාති. පිනතිනි දෙවියන් අතර ඇති වුන ප්‍රශ්න හතරක් මුල් කරගෙනයි, මේ ගාතාරත්නය දේශනා කළයකිළම මුලින් සෙහිපත් කළ. මේ ප්‍රශ්න හතර එහෙම නැත්තං මේ ලෝකෙ තියෙන සියලූම දානයන් අභිභාවනය කළ යම් දානයක් වෙත්නං ඒ දානය මොකක්ද. සියලූම රසයන් අභිභවනය කළ යම් රසයක් මේ ලෝගි තියෙනවනං ඒ රසය මොකක්ද සියලූම රතීන් අභිභවනය කළ යම් රතියක් මේ ලෝකි තියෙනවනං ඒ රතිය මොකක්ද තෘෂ්ණාවශය කිරීමෙන් ලබන උතුම් සුවය මොකක්ද? තමයි දෙවියන්ට ඇතිවුුණු ප්‍රශ්න හතර දෙවියන් දෙවියන් අතර සාකච්ඡාවට ලක් වුණා නමුත් කාටවත් ඒ ප්‍රශ්නවට උත්තර හොයා ගැඩ බැරුවෝගිය මේ දෙවියන්ගේ ප්‍රශ්න හතර දෙවිදවතාවුන් අතර පැතිරිලා පැතිරිරා ගිහිල්ල අන්තිමට මේ දෙවිවරුන්ට උත්තරයක් නැතු දහදාහක් සක්වලේම දෙව්ලවිින් දෙව්ලව සැරිසැරවා. ඒ කිසිම තැනකින් උත්තරේ හම්බුණේ නෑ. නැවත වතාවක් මේ සක්වලේ සතරවරං දෙවිය ළඟට ඇවිල්ල මේ ප්‍රශ්නය අහන්ඩද දෙවිය තීරණය කළ. සතරවරං දෙවිය මුණගැහෙන්නගේ හම. උන්වහන්සේ ඇහුවා මේ විශාල දේව පිරිසක් මේ වෙලාවේ මොකට දවිී කියලා. දෙවිවරු සඳහන් කලාා මහරජතුමන මහරජවරුණි අපට ඇතිවුණ ප්‍රශ්න හතරක් විසඳගැන්ඩ සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැරිසැරුව දොළොස් සවුරුද්දක්තිසි. ඒත් තාම උත්තරයක් නෑ. ඔබෝහස ලඟින් නැවත මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගණ්ඩයි යාවි සතරවන්න බරං මහරජවරු සඳහන් කළා හොඳයි එහෙනම් අපිට ඉදිරිපත් කරන්නඩ ප්‍රශ්න හතර කියලා. මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කළා උන්වහන්සල සඳහන් කළා දෙවිවරුණී මේ ප්‍රශ්න හතරට උත්තර අපට වැටහෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපිට වඩා ශ්‍රේෂ්ටයි අපිට වඩා තේජවන්තයි අපිට වඩා බලවන්තයි දහසක් දෙනා උන්වහන්සේළඟ ඉඳගෙන එකවර ප්‍රශ්න දහසක් ඇවු ඒ ප්‍රශ්න දහසටම එකවර උත්තර වැටහෙන තර ප්‍රඥාව උන්වහන්සයට තියෙනු නිසා පින්නතින සක්‍ර දේවේන්දරයන් වහන්සේට සහස්සක්ක කියල නමකුත්තියනවා ප්‍රශ්න දාහකට එකවර උත්තර වැටහෙන නිසා. අපි යමු උන්වහන්සේ ළඟට සතරවරං දෙවිවරු පෙරටුව මෙ විශාල සක්‍ර දේවේන්දරයන් වහසේ ුණග හට ගිය. සක්‍ර දේවේන්දරයන් වහන්සෙත් ඇහුව මේ තරම් විශාල දෙව් පිරිසක් අරගෙන යන්න කියල සතරවරං දෙවිවරු ප්‍රශ්න හතර ඉදිරිපත් කළ. ස්වාමීනී මේ පැනහතර විසඳ ගණ්ඩයි යාව කියලා. ඒ ප්‍රශ්න හතර හලා සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ සඳහන් කළා දෙවිදේවතාවරුණි මේ ප්‍රශ්න හතරට නං උත්තර මට වැටහෙනෙත් නැෑ. මේ ප්‍රශ්නවලට උත්තර දෙනවනං ලෝතුරා බුදුරජාණන් වහන්සේ විතරමයි. සක්‍ර දේවේන්දිරයෙන් වහන්සේ සඳහන් කළා බලන් භාගිතුන් වහන්සේ මේ දවස්වල කොහෙද කියලා. බුදුරජාණන් වහන්සේ සැබත් නූර ජේතවනාරාමි වැඩඉන්නෝ. එහනං අපි යමු මහරෑ මුළු ජේතවනා රාමිම කලෝක කරගෙන සක්‍ර දේවේන්දරයෙන් වහන්සේ සතරවරං දෙවරුත්ති. නො දහස් ගනන්දිවිවරුන් බුදුරජාණන් වහන්සේ ළඟටාව. ඇවිල්ල බුදුරජාණන් වහන්සට වන්දනා කළා බුදුරජාණන් වහන්සේ අහනවා සක්‍ර දේවේන්ද්‍රය අනනී මේ තරං දෙව් පිරිසක් කරගෙන කොහෙද යන්නේ කියලා. සක්දිවිඳ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙ දෙවන්ට තියනව ප්‍රශ්න හතරක් දොළොස් අවුරුද්දක්තිස්සේ සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැඩිසර ලවත් උත්තර හම්බ වෙලා නෑ. අපි තේරණය කළා භාගිතන් වහන්සේගේෙන් මහමු කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා හොඳයි සක්‍රදේවේන්ද්‍රයානෙනී. මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂේක. සරුවග්ඥතා ඥානය ලබා ගැනීම වෙනුවෙන් මම් මේ සංසාරි පාරමිතා පිරුවවා. මම විසින් පාරමිතාපුරණ ලද්දී ඔබලාගේ මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙඩමයි මේ ප්‍රශ්න වලට ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැර පිළිතුරු දෙඩ සමත් තවත් කෙනෙක් නැති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේශනා කරලා දෙවියන්ගේ ප්‍රශ්න හතරට උත්තරයක් හැටියට අර මුලින් දේශනා කරපු ගාතාරත්නය දේශනාකොට වදාළ සියලූම දානයන් අභිභාවනය කළ යම් දානයක් තියෙනවනං ස්වාමීණී ඒක මොකක්ද කියල ඇහුයි. භාගිතුන්ු හස දේශනා කළා මහරජය සබ්බදානං දම්ම දානං ගිනාති. ස්වාමීනි සියලුම රසයන් අභිභවනය කළ යම් රසයක් මේ ලෝක තියෙනවනං ඒක මොකක්ද කියලා මහරජය සබ් රසං ධම්ම රසංගිනාති. ස්වාමී නිභාගිතුන් වහන්සේ සියලුම රතීන් අභිභවනය කළ යම් රතියක් මේ ලෝක තියෙනවනං ඒකමොකක්ද මහරජය සබ් රතින් ධම්ම රතින් ගිනාති. ස්වාමීනී තෘෂ්ණාවශය කරහම ලබනවනං උතුම් සැපයක් ඒකමොකදද තන්හක්කයෝ සබ්බ දුක්හන්ගිනාති. තන්හාව නැති කරහම් න් සියලු දුක් නැතිකිරීම උතුම් ජයග්‍රහණයයි ඒ සියලු තන්හාවල් නැතිකරපු කෙනා අතිඋතු මර්හත්වය ලබනෝ. බුදුරජාණන් වහන්සේ මේ විදිහිට උත්තර ලබල දුන්න. තේමනං ඒ උත්තරේ අපි තවට්ටිකක් විස්තරාත්මකව ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. සබ්බ දානං දම්ම දානං ගිනාතිය. සියලූම දානයක්න් දිනනව තතාගත ශ්‍රීසත් ධර්මදානය. සියලු දාන කියර කියහම පිනතුනි සියලු දාන ගැන අපිට කිසිීම දැනීමක් නෑ. අපි මේ ලෝකෙ දාන ගැන දන්නේ ටිකයි. නමුත් ලෝකෙ දානම බොහොමයි. එතකොට සියලු දාන අපි දන්නෙවත්නෑ. නමුත් දන්න නොදන්න සියලුම දාන අතර උතුම්ම දානය ධර්මදානයේ. ඒට හේතු පැහැදිලි කළලා සඳහන් කලා යමෙ මේ සක්කොල ගැබ මුළුල්ලේම බඹලෝ දක්වා ධනිින් දන ධනින් දන ගෑවෙන තරමට බුදු පසේබුදු මහරහතන් වහන්සේල වඩා හිදුවල ඒ සියලු දෙනා වහන්සේල වෙනුවෙන් කෙසෙල් ගොබ වගේ සිනිදු වස්ත්‍රවලින් සිවරු සකස් කරලා පූජා කළුත් එයින් ලැබෙන ආනිසන්සේ කුච්චරද ඉලකට සඳහන් කළා ආන් ඒසිවුරු පූජාවෙන් ලැබෙන ආනිසන්සේ එක හතරපද ගාථාවකින් කරන ධර්ම දේශනාවකින් ලැබෙන ආනිසන්සයත් එ සංසන්ධනය කරහම සොලොස් කලාවෙෙන් එක කලාවත්තරවත් චීවරධානය ආනිසන්සේ වටින්නේ කියලා. කාට දෙ සිවුරු පූජ කරලතිෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. සක්කොල ගැබ පුරාම වඩා හිදවලා ඉන්නේ කොයි තර ලඟිද වැඩහිටියහම ධනින් ධන එකට ගෑවිෙනෝ. එනම් අතරක් නැතුවම වඩා හිදවලා තියෙනවා. කොයි තරන් ප්‍රමාණයක්ද බඹලොව දක්වාම ඉහළට එනම් සුළු පටු ප්‍රමාණයක්ද කියන ප්‍රමාණේවත් අපිට තේරෙන්නේ නෑ වස්ත්‍ර කොහොමද කෙසෙල් ගොබ වගේ ඉතාම සිනිද වස්ත්‍ර කල සඳහන් කරන්න ඉතාම උසස් වස්ත්‍රෝලිින් චීවර සකස් කර ලයි පූජ කරන්න එමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේට චීවරයක් පූජා කරහම ලැබෙන ආනිසන්සේ කවුරු කොහෙසීම කරන්නද එනම් බුදු පසේබුදු මහරහතන් වහන්සේ ලට පූජ කරලතිෙන්. ආං ඒ ආනිසන්සේ හතරපද ගාතාවකින් කරන ධර්මාලු ශාසනාවෙන් ලැබෙන ආනිසන්සයත් එක්ක සංසන්ධනය කරහම චීවර පූජාවේ ආනිසන්සය සොලොස් කලාවෙන් එක කලාවත් තරංවත් වටින් ෑ කෙල දේශනා කළ. සොලොස් කලාව මංහිතන් අපි අය දන්නවා. නොයෙක් ධර්ම දේශනාාවල් වල සොලොස් කලාව පැහැදිලි කරලා තියෙනවා. දාසය දාසයෙන් දාසේ වතාවක් බෙදහම ලැබෙනවද යම් ප්‍රමාණයක් ඒකට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එක කලාව කියලා. සුදාහරණයක් ආයත් පැහැදිලිකළු අපි කියමු apple ගෙඩියක් අරගෙන අපි කෑලි දාසේකට කපනෝප කෑලි පහළවක් අයින් කරනවා එක කෑල්ල ආෙත් කෑලි දාසේකට කපනෝ ඒකනුත් කෑලි පහලවක් අයින් කරනවා ඉතුරු කෑල්ල ආය කෑලි දාසේකට කපනෝ ඒකනුත් කෑලි පහලවක් අයින් කරනවා ඉතුරු කෑල්ල නැවත කෑලි දාසට කනෝ අන්න එහෙම කපප දාසය වතාවක්ම එහෙම කපනෝ. එතකොට එන කොටස කොයි වගේ වෙයිද මංහිතන්නේ ඇහැට පේන නොපෙන්න තරම් ප්‍රමාණය. අන්න ඒකට අයි කියන්නේ සොලොස් කලාවෙන් එක කලාවක්. දාස දාසයෙන් දාසේ වතාවක් බදල. එතකට අර ජීවර පූජාව පද හතරක ගාථාවකින් කරන අනුශාසනාවලඟ කොහොමද, සොලොස් කලාවෙෙන් එක කලාවක් තරංවත්, වටින් එනෑ ධර්ම දානානිසන්සේ තර. එහම උදාහරණයක් පැහැදිලි කළා. එළඟට සඳහන් කලාා ආමිස ධානානිසන්සය, අනුමෝදනා ධර්ම දේශනාවෙන් ලබෙනනානිසන්සයෙන් සොලොස් කලාවෙෙන් එක කලාවක්වත්. වටින්නේ නෑ කියලපෙ හැදිලි කරලා ඊළඟට දේශනා කරනවා තවත් නොයෙක් දාන පිළිබඳව මේ ශාසනයේ ඉතාම දුර්ලබදාානයක් තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මුළු බුද්ධ ජීවිතය තුළම එවන් දාන ලැබෙන්න්නේ එකයි එකට දානය කොයිතරන් දුර්ලබද එක බුදුකෙනෙකුට එවන්දාන එකයි ලැබෙමු. ඒ දානට කියන්නේ අසත් දුරුෂ මහාදානය කියලා. කෞුද මේ දාන පූජ කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කොසල්ු රැජ්ජරූ සහ මල්ලිකදේවී ඇතුළු පිරිස. දෙතින් ඒ දානය ගැන විතර කර ගිය. ඒ ධර්මදේශනාව තුළ ඒ එක විස්තර කළලා ඉවර කර්ඩ පුළුවන්කමක් වේ ඒ තරන් මහ පුදුම දාන්නේය නමුත් ඒ දානයේ ආනිසන්සයත් පදහතරක ගාථාවකින් කළ ධර්මදේශනාවී ආනිසන්සය ළඟ මුලින් සඳහන් කලා වගේම තමයි අනාත පෙන්ඩික සිටිතුමා බුදුරජාණන් වහන්සේට පූජා කලා විහාරයක් කදළ මිෙන් කොච්චර වටිනවද රන් කහවනු පනස් හතර කෝටිය එ රුපියල් පනස් හතර කෝටියක් ද රංකහවනු පනස් හතර කෝටියක්. කවනුවක් කොච්චර වටිනව ඇදද අද ඒක හරිටම ගණනය කරන්න ගණනය කරන්න බෑ. යටත් පිරිසෙන් වර්තමානය නං අඩුම තර මේ පවුම් පහකටත් වඩා වටින ඇති කෙළ හිතෙන එක කහවනුවා එතකොට එවන් කහවනු කොච්චරක්ද පනස් හතර කෝටියක් රුපියල් බව්ට පත්කෙරුවෝත් කෝටිකීයක් වෙලිද ජේතවනනාරාමේ හදන්න්න වියදන් කරපුුදල එහෙම න ජේතවනාරාමි දිව්‍යමය කුටියක්වාගේ ජේතවනාරාමි කියනෙ එක කුටියක් නෙමෙයි ආරාම සංකීර්මය බුදුරජාණන් වහන්සේට විතර සුගන්ද කුටි හතරක් මේ ජේත වනාරාමය වෙන වෙනම තියෙනවා. එව දිව්්‍යමය කුටි හා සමානයි. අපිට තේරෙන්නෙවත් නෑ ජේත වනාරාමි කොහොමුද ගොඩන කල තිබුණි කියේල විශාකා මහවඋපාසිකාව බුදුරජාණන් වහසිර පූජා කළ ආරාමය තේකෙ තියෙනව කුටි දාාව. ට්ට කුටි පන්සයි යටතට්ටවිය කුටි පන්සීයයි. අවසන් දාන පූජාවත් එක්ක ආරාම පූජාවට වියදැන් කළ මුදල රන් කහවනු විසිහත් කෝටියයි වෙනතින සඳහන් කරනවා කුටියක් කුටියක් ගාව ධබු පාපිස කහවනු ලක්සයකට වඩා වටිවා කියල. එතකොට අපට එයින් එහාට ආරාම ගැන මුකගත් කතා කරන්න තේරෙන්නේ තේරෙන්නේ නෑ මුද විශාකා උපාසිකාවගේක යෙහෙළිය පින්ක ආරංචි වෙලා කහවනු ලක්ෂයක් වටින වස්තරයක් අරගෙනෙනවා පූජ කරට පූජා කරන්න ගැල්ල විශාකාවට දෙනෝ විශාකා වස්තරයේ දිහා බලනො නමුත් මේ වස්ත්‍රේනම් ඒතරං සුදුසු මදි කියල කීවොත් ඉහළියගේ හිත පෑරෙනවා එන්ද බලල කිව්වා සුදුසු තැනක් හොයලා පූජ කරගඩ කියලා කුටියක් කුටියක් ගානය ගිහිල්ල බැලුවා තමන්ගේ වස්ත්‍රයේ ලන්ඩ සුදුසු තැනක් නෑ මුල්ලකට වෙලා ආඩන්ඩ ගත්තා ආනන්ද හාමුදුරුව දැක්කා කතා කර ලැහු ඇයි කියලා ස්වාමීණී කහවනු ලක්‍ෂයක් වටින වස්ත්‍රයක් ගෙනනව මංගද පූජාවට මගේ එහෙළිය මට කිව්වා සුදුසු තැනක පූජ කරගන්න කියලා. ස්වාමීනි ම මේ කුටියක් කුටියක් ගානි ගියා. ස්වාමීනී මේ හැම කුටියක් ළඟම දාලා තියෙන හැම පාපිස්සක්ම කහවනු ලක්ෂෙකට වඩා වටිනවා මගේ වස්තරයට වඩා වටිනවා ම මේක කොහි පූජ කරන්න කියලා. ඇගේ හිත හදන්ඩත්ව ඕන නිසා ආනන්ද ස්වාමීන් වහන්ේ විම සිලිමත් වන. විිෂාකා මහදේවියට පාපිස්සක් දා නමතක වෙච්ච තැනක් තිබුණ. සංඝයාගේ දෙපාදෝවනය කරලා ආරහමේයට ඉස්සරලාම ගොඩවිෙන තැන. මෑටකීවා උබේ වස්තරේ නමලා පාපිස්සක් වගේ හදලා ආං අතෙන්ට තියන්න කියර. ඇගෙහිත සනසන්ඩ ඉස්සරලාම පයදෝවලා බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයේ මේ වස්තරයේ පාගගෙන තමයි? විහාරයට ඇතුල්ලේද. ඉති එවන් ආරාම පූජා කරලා ලබන කුසලයේ හතරපද ගාථාවකින් කරන ධර්ම දේශනාව ළග සොලොස් කලාවෙන්ට කලාවක්වත් වටින්ඩි නෑ කියල දේශනා කළා. එහනම් ධර්ම දානය උතුම් කියල කිය හම කරුණු කාරණා විමස විමස වැලුවොත් ධර්මකාරණාවී ශ්‍රේෂ්ටත්වය එතකොටයි වැටහිෙන්නේ. මේ කරන එක පින්ටමක වටිනාකම කුච්චරද මේ විදිහෙට ආනිසංස දැනගෙන කළුත් මොන තරං ජීවිතයේ සතුනක් ලබන්ඩ පුළහන්ද. මොන තරං කුසල් කන්දරාවක් ජීවිතයට එකතු කරන්න පුළහන්ද. පඩතුනී. සැරියුත් මහරහතන් වහන්සේ කියල කියන්නේ. සෝවාං වෙන්ඩ කලින් මහා කල්පයක් පුරාවට වහින වැස්ක. වැටිච්ච වැහිබිදු ගා ගන් කරන්න පුළුවන් කෙනෙක් මේ ප්‍රඥාව තේරෙනවද මේ ප්‍රඥාව කාට තේරෙන්දද මේ පන්සල් බිමට විතර විනාඩි දෙකක් වැස්සු ඒ වැස්සේ පන්සල් බිමට වැටිච්ච ැහිබිින්දු ගාන කොච්චරද කියලා ගණනය කරන්ඩ වර්තමාන මොනතාක්ෂණයට පුළුවන් වීද එහෙම නං මහා කල්පයක් පුරාවට පායන්නව නැතුව මුළු සක්වලටම වහින වැස්සක වැටිච්ච වැහි බිදුගාන කොච්චරද කිය ඇහෝත් අහපු ගමන් කියන්න පුළහම් ප්‍රඥාවක්. ඒ සෝවාං වෙන්ඩත් කලින්. ඒ තරන් මහා ප්‍රඥාවක්තිවිච්ච සාරිපුත්තයන් වහන්සේට තනියම සෝවාන් වෙන්ඩ පුළුහංගුුණාද බෙරිවුණා එහෙමන. අස්සජී මහරහතන් වහන්සේ මුණගැහිල්ලා බනක් අහන්ඩම වුණ නේද ඒ දම්මා හේතු පබවා තේසං හේතුම් තතාගතුවා මේ ගාතාරත්නය දේශනා කරනකොට මුල් පද දෙක ඇහෙනකොටම සෝවා වුණ. අච්චර ප්‍රඥාවත්ති බිලවත් සසරින් මෙිදෙන මග තනියම හොයන්ඩ බැරුව ගියා ධර්ම දේශනාව අහන්ඩම වනාා. ධර්මශ්‍රවනය කරඩමුණ මේ කරුණුත් එක කල්පනා කරලා බලහම ධර්මදානය නම් මොන තරං ශ්‍රේෂ්ටද මේ සත්්‍යයෝ දහම් නවසන්නේ නම් කවදාවත් පෙන්නතුනි දන්දීද බන අහල තිබුණේ නැත්තං බත් සරලිුවක්වත් දක් දෙන්නේ හැදක්වත් දෙන්නේ ඒනම් මේ දෙන්නේ ඇයි දානය හොඳයි ධනය උතුම් ධනය ශ්‍රේෂ්ටයි කියලා අහල තියෙන හිදනය දි දැන් දෙන්නේ. ඒ ඇහුේ මොකත් නිසාද ඒ කරුණු වහගත්ේ බනක් නිසා ඒමනන් අරතරන් ලොකු ආරාම හැදිවත් අති සුවිශාල දන්දුන්නේ බනාලා. මහා ප්‍රඥාවන්තියෝ මාර්ගඵල ලැබියත් බනාහලා. එන හැමෝටම මැනවින් සකසලා පිළියල කරලා මනාව දන්දෙන්ඩ ඉගැවුවේ ධර්මදේශනාවන්ගේ අන්න ඒක හින්දයි. තුන්සිත පහදාගය දන්දෙන්ඩ ධර්මයෙන් ඉගෙනගන දන්දීලා සත්වයා සුගතිගාමී වෙනවා. සත්වයා සසර බෝග සම්පත් අඩුනැතුව ලබනවා. ආහාරපාන අඩුනැතුව ලබනවා. ධර්මශ්‍රවනයට පින් සිද්ධවෙන්ඩ. අන්නඒක හින්දා ධර්මදානයේ සියලු දාානයන් පරාජය කරනවා. ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරනිවං පාල. අවුරුදු දෙසය තිස්ගානක් ගත වනාට පස්ස. මේ ලෝකෙ තවත්. අති මහත් ශ්‍රේෂ්ඨ ධර්මදාන මේ පින්ක මක් සිද්ධ වවිෙනවා මතක දප අයට එකු හෙද කියල ඒ උතුම් පින්කම සිද්ධ වෙන්නේ චන්්ඩාසෝක රජ්ජිරුවන්ගේ රාජමාලි පෑවිශ කෞද දේශනාව කළේ හත් අවුරුදු අයසේ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ ඒ දේශනාව අහල හතර පදගාථාවක දේශනාව ඒ දේශනාව අහල නැවත කවදාවත් චන්්ඩි වනේ නෑ එදාගෙන් පස්සේ චන්්ඩාශෝක හැඳින්වේ ධර්මාශෝක කියලා. න්ඩාසෝක ධර්මාශෝකයක් කළේ හතර පදගාථාවක ධර්මදේශනාව. අද අපි ධර්මදේශනා කරන්නෙත් අද ඔබ බනාහන්නෙත් මහත් ආනිසංස ලබන්ඩ ධර්මදානවයේ පින්කං මේේ විදිහෙර කරන්න ෙත්. අන්න ඒ ධර්මදානයේ ප්‍රතිඵලයක් හැටියීට එදා චන්ඩාශෝක ධර්මාශෝකයෙක් කළට පස්සේ මේ ශාසනය තුන්වෙනි ධර්ම සංගායනාවත් කරලා තමන්ගේ එකම පුත්‍රරත්නය ශාසනයට පූජ කරලා තවත් රටවල් ගණනාවකට බුදු දහම ප්‍රචාරය කිරවීමේ ප්‍රතිඵලයක් හැටියට ජම්බුද්ධීපේ යුවරජ්ජරූ අපේ රටට බුදු දහමාරගෙනාව. ඒත් ධර්මදාානයක් නිසා. මේ රටේ බනාහල නිවන් දැකපු පිරිස කොච්චරක් වෙන්ඩ ඇදද. මේ රටේ බනාහලා මගඵල ලබල දැනට දෙව්ලෝවල ඉන්න පිරිස කොච්චරක් වෙඩ ඇදද. දන්දීල සිෙල්රැකළ මගඵල ලබන්න නැතුව තුනුරුවන් සරණගිහිල්ල දෙව්ලෝගීපු මේ රටේ පිරිස විතරක් දිවිය ලෝකවල මොනතරං ඇද? ඒ සියලු දෙනාටම පිහිට වනේ ධර්මදානයක් මයි. සබදා ධම්මදානං ජිනාතිකයන මේ වචනය විස්තර කරන්න. මේ ධර්මරථනය තුළ තව මොන තරං අන්තර්ගත කරුණු කාරණාතියනවද. ඒමන භාගිතුන් වහසේ දේශනා කරපුී වචනය. මේ තරන් පැතුරුුණ වචනය. දෙවනි කාරණාව සබ් රසං ධම්මරසංගිනාතිය. ස්වාමීනිි භාගිතුන් වහන්සේ මේ ලෝක තියෙන උත්තම රසය මොකදද කෙලහුයි. මේ ලෝකි තියෙනවා ප්‍රධාන රසවර්ග කීයක්ද ප්‍රධාන රසවර්ග තියෙනව හය ඒ තමයි ලුණු රස ලවන රස තිත්ත රස, කටුකරස, කසාය රස පැනිරස. මෙ තමයි ලකකි තියනෑ. උතුම්ම රසවර්ගහය. තවත් වෙනත් මොන රසයක් තිබනක්ඒ හැම රසයක්ම හැදිල තියන්නේ මෙන්න මේ රසවර්ගහය අඩු සහ වැඩියෙන් එකතුවීම තුළ. නමුත් මෙන්න මේ සියලුම රසයන්ට බෙඩියෙන් ධර්ම රසය අති ප්‍රණීතතරයි ධර්ම රසය තරං රසයක් විශ්වයේ නැති නිසයි. සබ් රසං ධම්ම රසං ගිනාති කියලා දේශනාකොට වදාලි. තුන්වෙනි කාරණාව සබ් රති ධම්ම රතින් ගිනාති රතිය කියල කිවමු කේට දබි කැමැත්තට රතිකීවේ කැමැත්තට එමන මේලෝකෙ රතීන් කොච්චර තියෙනවාද සීමාවක් නැති තරං ලෝකෙ රතින් තියනවා. අපි කැමති දේවල් ඕන තර දූදරුවන්ට කැමති මවුපියන්ට කැමති භාරියාවන්ට කැමති සහෝදර සහෝදරියන්ට කැමති නෑදෑහිත මෙිතරයන්ට කැමති එඩකඩං වොලට කැමති දේපලවලට කැමති යානවාහන වලට කැමති මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම අපි කැමති දේවල්ම මේ ලෝකේ මොනතරම් ප්‍රමාණය තේරවද. ඒකයි මෙතන සඳහන් කළේ මිනිස්සු කැමති දේවල් සීමාවක් නෑ නමුත් පින්නතුනිී ලෞකිකව අපි කැමති මේ දේවල් අපිට මොනෝ කරයිද සුගතිගාමී කරයිද දුගතිගාමී කරයිද මේ හැම රතියක්ම දුගතියට පාරහදන ඉස්සර ලබි රසය ගැන කතා කළා ඉතා ප්‍රනීත කෑමදාති දෙවියන්ගේ සුදහාභූජනයේ ඒ හැම එකක් කෙරෙහිම අපිට තියෙන්නෙමකක්ද තන්හාව මේ රසට වඩාර කරසව ඒකට වඩා මේ කරසව අපි නිසා අද මේ කඩින් ආහාරගම් අද අහවල් දේවල් ආරේටිකම් හොඳ කෑමතියෙන තැක් තිෙන හේ යමු එහෙම කිය කියා අපි යන්නේ ඇයි යට තියනෙ මොකක්ද තන්හාව දිව පිනවීමේ තන්හාව තන්හාව කියල කියන මොකේට හේතුවද දුකට හේතුව දෙහෙම නම් මේ හැම රසක්ම හොයාගෙන යෑ මේ ප්‍රතිඵලය අන්තිමට තියෙනෙ කොතනද දුක ඒ රසයන් හොයාගෙන ගිය මෙතන කෑම හොඳ ඇති අද එතන අතර වෙනව කෑම කණ්ඩ හැබැයි කෑමකාලා මුදල් ගෙවන්නට ගිය හමත් දුකයි මුදල් ගෙවල එලියට බැහැලයන්නේෙත් ආහාරය ගැන සම්තෘප්ත වෙලාද සතුටු වෙලාද නෑ නොයෙක් අඩු පාඩු කිය කියයන්නේ හොඳ නෑකෑම් අප රාදි සල්ලි එතකට ඒ දුකමොකට නිසාද තන්හාව නිසා.ඒ තන්හාව රසතුෘෂ්ණාව අපි කොහටද ගෙනියන්නේ. දගතියට මිස සුගතියට නෙමේ නමුත් දහම් රසය අපිගෙනයන්නේ දුගතියටද දහම් රසය අපිගෙනියන්න සුගතියට එනම් මේ රතියත් ඒ වගේම තමයි මේ හැම රතියක්ම කොහාටද දුගතියට මේ කිසිම රතියක සැනසීමක් තියෙනවද මේ කිසිම රතියක සැනසීමක් නෑ. කාලයක් තිස්සේ දරුවන්ට දෙන පුදුම කැමත්තා. ඒ දුොල්ල පුදුම ආදරෙන් හැදී මල් පරිස්සංකරන වගේ තැලෙන්ඩ පොඩිවෙෙන්ඩ දුන්න හම මල් වැඩක්නේ එ දර කිසිම කැලලක් නොවෙන් දරුවත් හැදවි අපි බලාපොරොත්තුනාඒ දරුවන්ගෙන් හුඟක් දේව අපිට බැරි කාලෙට සලකයි අපි රැක බලාගනී නම්බු නාම තානාන්තර රැකල දෙී කුල පරම්පරාවේ ගෞරවේ ආරක්ෂා කරයි මේවාගේ බලාපොරොත්තු ගොඩක් තිබුණ. නමුත් සීයට අනූගාන ඒ බලාපොරොත්තු බිඳෙනවමිසක් සම්පූර්ණ වෙන්නේිනෑ. ආපොහො ඇතිවෙන්නේෙ මොකක්ද දුක. අත් හැරල තිබුණ නං ඒ දුක ච්චරමනය සමහරාය කතා කරපු හම කටේදයනි අනිතතියේ. ක්කොම අනිත්‍යයයින්නේ ක්කොම අනි්‍යයයිනකී කිය කතා කරන. එහෙම කතා කරන මිනිස්සු දරුවෙ ටිකක් සැරට වචනයක් කතා කරහමාට නො. දුව බැන්න පුතා බැන්න ආමුදුරුවන්ටත් ඇවිල්ල කියන. අපිටත් ඇවිල්ල කියන. දැන් කියන දේයහන්න හරි මුරන්්ඩුයි අපි ඔොහොම වචනා හන්්ඩද මෙච්චර කල් දුක් විඳල හැදුවේ මෙච්චර වියදන් කළේ නොවේ ඒේව කියනවා. මේ අනිත්‍ය කතා කරපු අයයි. ඒ දරුවන්ගෙන් අපි බලාපුොරොත්තු වෙච්ච දේත් අනිත්‍යයි කිය කල්පනා කරන්නේ. එතිකට නිකන් මේ අනිත්‍ය කියලා වචන ටිකක් විතර කියව කියව දල ඇසා නිත්‍යයි දිවානිත්‍යයයි කනානිත්‍යයයි ඇහෙන් දකින රූ පනිත්‍යයයි එහෙම කී කිය අපි සෑහෙන කල් අනිත්‍ය භාවනාව වටල නමුත් එක ප්‍රායෝගික වෙලාද ප්‍රායෝගික නෑ එහෙනම් කලින් බලාපපුොරොත්තු ෙන්ඩෝන. මේ දරුවෝ මෙහම නාවලා හෝදලා පිරිසිදු කරලා ඉස්කෝල ගෙනෙහිල්ල මඟට ගිහිල් අයගෙනල්ල උයල පිහල කවල පෝල ඔක්කොම කරලා උගන්නලා රැකියාවල් හොයලදීලා ආවාහාවි වහකරලදීල. දැගොලු අපිට පිටුපාල එහෙම පිටුපායි කියන එක කලින් හිතල තියෙන්ඩෝනේ. අපි මේ කොව්ව කළත් අපිට පිටුපායි. යුතුකමක් විතරක් සම්පූර්ණ කරනවා කියල හිත හදාගෙන ටක කරලා තිබුන්නන් පිටුපාකු දවසට ලොකු දුක් ලොකු දුකක් නෑ මොකද එහෙම පිටුපාන බව මම කලින් දැනගැනයි හිටිය මමක කලින් තේරුම් අරගනයි හිටිය දැන් ඒ පිටුපෑම මටේදවට අලුත් දෙයක් නෙමයි නවත් පිනතිනේ ඒ නම් මේ හැම රතියක්ම හැම ඇලීමක්ම දුකක් මිනිස්සුන්ට මේ ඇලීම් අත්හරන්න කියල කියාම. මිනිස්සු මනද ඉස්සරල මත් හරරින්නේ. ඉස්සරල මත් හරන්නේ ධර්මය ඒකන මේ තරම් පවටයොමන්නේ. අත්හැරල තියෙන්නම ධර්මයේ. නමුත් ඇලුනොත් ධර්මයට කවදාවත් දුකක් තියයිද ධර්මයට ඇලිච්ච කෙනා දුකෙන් නිදහස් වෙනවා. අනි කෝකට ඇලුනත්. ඒ ඇලි්ච හැම කෙනෙක්ම දුක්ඛිත සාගරයක ගිලිනම් සබබරතින් ධම්බරතින් ගිනාති ධර්මරතී ඇලුන කෙනා විතරක්ම ලෝක දන්නවා. අවසානකාරණාව තන්හක්කයෝ සබ්බ දුක්කංගිනාතිි. යම් කෙනෙක් මෙන්න මේ තන්හාව නැති කලාන දුරු කලාන වියලලා දැම් මනන් මේ තන්හාාව ඔහු සියලුම දුකින් නිදහස් චතුරාර්ය සත්‍යය ධර්මය ගැන කියහම දුක්ක සත්‍යය සමුදේ සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය මොකේටද මේ සමුදය සත්‍යය කියල කියන්නේ සමුදය කිය කිය තන්හාවට සමුදය සත්‍ය කීවී තන්හාාවට සමුදය තියෙන නිසා තමයි දුක ඇතිවෙන්නේ විදිේගට කීවත් තන්හාව නිසා තමයි දුක ඇතිවෙන්ද. සමුදය නැති කලාන නත තන්හාව නැති කලානං දුන තන්හාව නැති කලානං දුකන එන යමෙ තෘෂ්ණාව දුරු කලානං අන්න ඒ පුද්ගලයා දුකෙන්දිි දහස්සේවා. භාගිතු නාසික තැනක දේශනා කළා හරිට මකුළුවා මකුළුවා කරන්නේ දැල් බඳිනය එක මකුරුවා දැල බැඳල දැලි මැද්දට වෙලා ඉන්නවා. කෘමියෙක් ඇවිල්ල පැටලිච්ච ගමන් දූවගෙන ගිහිල්ල එ කුමියගේ රසබනෝ. රසය බීලා මකුළු අය කොහෙද යන්නේ මකුළුව යනවා හිටපු තැනට. ආයත් කෘමියෙක් පටලිච් හම දුවගන යනවා. ඒ කෘමියගේ රසබීලා මකළුවා හිට පුතැටයන. මකුළුවා දැල බැඳල තියෙනවා සත්තු ඇවිල්ලා දැලට බැඳනවා. දැලට ඇලෙනවා ඒ සත්තු දැලට ඇලුන වගේ මකුළුුව අමොකේට දැලිලෙයින්නේ මකුළුවත් ඒ දැලටම ඇලිලෙයින්නේ. මකුළුවා දැලට ඇලිල කීව අරගොල්ලන්ට ඇලුුණාම යන්ඩ බෑ. ඒ ගොල්ලන්ට දැලි ඇලිලා යන්ඩ බෑ මකුළුුවට දැල දාලා යණ්ඩබේ. දැ බැඳගෙන එය දැල ඉන්න. අපිත් මේලෝක ඉපදිලා ලොකු මහත්වෙලා ගෙවල් දරොවල් හදාගෙන ඉඩකඩං වවාගෙන එව්වට ඇලිලා එතෙන්ට වෙලා ඉන්න. වැඩට යනව ගෙදරයනෝ. හේනට යනව ගෙදරයනෝ. ඉස්කෝලයනෝ ගෙදරේනවා. මකුළුවගේ කාර්ෙයි අපේ කාරී වෙන ක්තිීනවාද. ඔය අතර දුක්කන්දරා කොච්චර තියෙනවාද බිරිඳ නිසාදුකයි දරුව නිසාදුකයි ගෙදර පරණවෙලා හින්දදුකයි ඇඳ පුටු කැඩිල හින්ද දුකයි කණ්ඩනැති හින්ද දුකයි මේවාගේ කල්පනා කරල බලහම හේතු කීයක් හිද දුකයිද ඒ තම් පිචෙත්වාන වජහන්ති දීරා මේ ලෝක ඉන්න පණ්ඩිතයා ඥානවන්තයා මෙන්න මේ දැලකපනවා ඇලිල්ල ඉන්න දැල කපනවා පෙක්කි නෝ සබ්බ දුක්කං පහය. ඒ දැල කපලහු සියලොදුක් ප්‍රහිේණය කරනවා. තන්හාව නැති කරලා මාර්්‍ර පඥ්ඥාවෙන් ඔහුනිිවං ගෞවබෝධ කරනවා. එන මෙතන සඳහන් කලා තන්හක්කයෝ සබබ දුක්කං ගිනාාති. තන්හක්ක යෝ කියලකේ තන් හාාව ශෂය කරපු කෙනා සියලූම දුක් දිනවාගේ ලබාගිතුන් වහස දේශනා කරහම දෙවවූ ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙලා සක්්‍ර දේවේන්දරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීණී ධර්මදානයේ මේ තරං ආනිසංසයිද ස්වාමීණී ස්වාමීනී භික්‍ෂූන් වහන්සේලාට අනුදන වදාරන්ට යම් තැනක හතරපද ගාතාවක් දේශනා කරලා අනුමේවනී ධරම දේශනාවක් කළු ඒ දේශනාව අවසානෙත් දෙවියන්ට පින් දෙෙන්න්න කියට ස්වාමීණී යම්භික්ෂූන් වහසල දෙදනෙක් මුණ ගැහිලා උන්වහන්සල දෙන්න ධර්මකතාවක් දෙකක් සාකච්ඡා කළු ඒ ධර්ම සාකච්ඡා විවර වෙලා අපිට පින් දෙෙන්ද කියට ස්වාමීණ යම්භික්ෂුවක් ධර්මශ්‍රවනය කළුත් මහ ගොඩක් නෙමෙයි වචනැකීපේක බණක්්‍යැහුවොත් ඒ බන අහලා ඉවර වෙලා අපිට පින් දෙන්න කියට ස්වාමීනි ආං එහෙම සඳහන් කරලා සක්‍රදේවෙන්දිනන් වහන්සේ දෙවියුත් එක්ක ප්‍රීතියෙන් අහසට පැන කල ඇන්ට කිය බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අට පහුව ධමතක් කළා මහඬෙනි විශාල දෙව් පිරිසක් එක සක් දෙවිඳුාව. මේවාගේ ප්‍රශ්න හතරක් ඇහුව ඒ විසඳලා දුන්නා සක්ඳ ප්‍රීතියට පත්වනා දෙවියුත්ත එක්ක ඉල්ලීමක් කළා හතර පදගාතාවකින් අනුමේවනී දේශනාවක් කළ. භික්ෂූන් දෙපලක් අතර ධර්ම සාකච්ඡාව කඇතිවුනත්. බනපද කීපයක් අහලා ධර්මශ්‍රවණයා නිසංසයක් ලැබුවනං. බණපද කීපයක් දේශනා කරලා ධර්මදානයේ පිංක මක් කලා නං දෙවියන්ට පින්දෙන්ඩ කියලා ඉල්ලී මක්කිරුව කියල සඳහන් කළ. ඒ අමතක කරන්්ඩෙ පා කියලා බුදුරජාණන් වහස භික්ෂූන් වහසලට මතක් කළ මහනිනි මම ඒ දේශනා විවර කරනකොට අසූ හාරදාහක් ප්‍රාණීන් ධර්මාවබෝධය කලා කියලත් දේශනා කලා. ඒේමන ධර්මදාානය මොනතරන් උතුන්ද ශ්‍රද්ධවිීක් ලෝක සත්‍යයා සසර දුකින් මිදවීම උදෙසාම උතුම් වූ ධර්මදානම පින්කන් කරඩ. ඔබත් ධර්මශ්‍රවනය කරනකට හරියටම බනාහන්ඩ අනිත් අයට බනාහන්් අවස්ථාව හදල දෙෙන්ට මේ කරන්නේ එවන් උතුම් අවස්ථාවක් මෙයින් රැස් කරගත්ත උදාරපුුණ්‍ය සම්බහර ධර්මයන් අපි සියල දෙනාටම මේ මගදිවුණු කරගන්ඩ ශත්තියක් වේවා තුනුරුවන්ගේ ආශිරුවාදේ, ඒ සඳහා නෝඩුව ලැබේවා කියල ප්‍රර්ථනකරමින්.